ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට SLT 4G within then PO TV නරඹන්න. ඉදිරියටම ගෙන යන SLT 4G. අද 2020 මැයි 11 සඳුදා සිරස්තල දිස්ත්‍රික්ක 23ක ඇදිරි නීතිය ලිහිල් කෙරේ කොළඹ ගම්පහ ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම ඇරඹේ මෙරට COVID-19 ආසාදිතයින් සංඛ්‍යාව 863ක් දක්වා ඉහළට නව ආසාදිතයින්ගෙන් 13ක් නාවික සෙබළුන් පෙර සිදු වූ අතපසුවීම් යලි සිදු වෙන්න දෙන්න එපා ජනපති අවධාරණය කරයි මහමැතිවරණයට එරෙහි පෙත්සම් සලකා බැලීම ලබන සතියේ මැතිවරණ කොමිසමේ සභාපති වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපති කියයි. ඇල්කොහොල් අඩංගු හෑන්ඩ් සැනිටයිසර් භාවිත කරන්න. ලෙඩ රෝග ඇති කරන විෂ බීජවලට එරෙහිව සටන් කරන්න. හඳුන්වා දීමේ මිල රුපියල් 350යි. From Other Derana. This is Other Derana Prime Time with Vasanti Nanayakara and Sankar Amrajit. From Studio 24 in Colombo. ආයුබෝවන් ඔබ මේ එක්වන්නේ ශ්‍රී ලංකාවේ අංක 1 සහ විශ්වසනීයම පුවත් විකාශය අද දෙරණ 6:55 සමගින් COVID-19 වෛරසයේ අවදානම් කලාප ලෙස හඳුනාගෙන තිබූ කළුතර සහ පුත්තලම දිස්ත්‍රික්කද ඇතුළුව දිස්ත්‍රික්ක 23ක ඇඳිරි නීතිය අද උදෑසන ලිහිල් කෙරුණා එතර අකණ්ඩව ඇඳිරි නීතිය පනවා තිබෙන කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම හා ආයතනික ක්‍රියාකාරීත්වය අද සිට ආරම්භ කෙරුණා. COVID-19 වෛරස ව්‍යාප්තිය හමුවේ පසුගිය මාර්තු 20 වෙනිදා මුළු දිවයිනටම බලපෑත්වෙන පරිදි පැන වූ ඇඳිරි නීතිය කළුතර පුත්තලම ඇතුළු දිස්ත්‍රික්ක 23කට අද ලිහිල් කෙරුණා. ඇඳිරි නීතිය තවදුරටත් බලපෑත්වෙන කොළඹ ගම්පහ දිස්ත්‍රික්කවල ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම අද සිට ආරම්භ වුණා. ඒ අනුව රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකීන්ට මෙලෙස ඇඳිරි නීතිය පනවා ඇති දිස්ත්‍රික්කවලට පැමිණීමට පොදු ප්‍රවාහන සේවයේ ක්‍රියාත්මක වූ අතර ඇතම් සේවකීන් සිය පෞද්ගලික වාහනවලින්ද රැකියා ස්ථාන වෙත පැමිණියා. මේ අතර රාජ්‍ය හා පෞද්ගලික දෙංශයේ සේවකීන් කලින් වෙන් කරගත් පරිදි මහනුවර අවිස්සාවේල්ල මහව හලාවත සහ බෙලියත්තේ සිට කාර්යාලය දුම්රිය 10කින් අද උදැසන කොළඹට පැමිණියා. බැතර සෑම දුම්රිය ස්ථානයකම මගින්ට දැත් පිරිසිදු කර ගැනීමට අවස්ථාව සලසා තිබූ අතර පැමිණි මගින් පරීක්ෂා කිරීම සඳහා දුම්රිය මැදිරි තුල මෙන්ම දුම්රිය ස්ථානවල ආරක්ෂකාංශය යොදවා තිබුණේ මෙලෙසින්. කෙසේ වෙතත් බෙලියත්ත දුම්රිය ස්ථානයේදී දුම්රිය දක්නට ලැබුණේ එක් මගියෙකු පමණයි. කොටුව දුම්රිය ස්ථානයේට අද උදැසන 8:01ට පළමු දුම්රිය පැමිණියේ හෝමාගම සිටයි. සියලුම දෙනා පහේ අද දවසේදී පැමිණි නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් මේ ස්ථානයට පැමිණි ආකාරයත් එවිතරක් නෙමෙයි මේ නියමිත සෞඛ්‍ය උපදෙස් පිළිපදිනවාද කියලා පරීක්ෂාවට ලක් කිරීම පොලිසිය විසින් සිදු කරන ආකාරයත් අද දවසේදී අපිට දකින්න ලැබුණා. ඉතින් මේ තත්ත්වයේ යටතේ අපි හෙට දවසෙත් මේ ගමන් වාර ප්‍රමාණයම අපි සැලසුම් කරලා තිනවා 2500ක වගේ මගී පිරිසකගේ ඉල්ලීමක් තිනවා ඒ ආයතන වලින් ඒ සඳහා අපි දුම්රිය ගමන් වාර 10ක් හෙට දිනෙත් සැලසුම් කරලා තිනවා මම අපේක්ෂා කරනවා හෙට දවසේ මීට වඩා ලොකු ප්‍රවණතාවයක් ඇති වේවි මගීන්ගේ පැමිණීම සම්බන්ධයෙන් ඒකම මේ වෙනකොටත් ඉදිරි සතිය සඳහා 18 සිට 22 සතිය සඳහා දුම්රිය සේවාවන් ලබා ගැනීමට රාජ්‍ය හා පෞද්ගලිකංශයේ බොහෝ දෙනෙක් මේ වෙනකොට අපෙන් තොරතුරු විමසීමින් තිනවා මේ සතියේ අද ආලව සියලුම දුම්රිය සැලසුම් කරලා ඉවරයි එළඹෙන 18 ඉඳන් 22 සතිය දක්වා වූ දුම්රිය ගමන් වාර සඳහා දැන් ආයතන වලට පුළුවන් තමන්ගේ තොරතුරු මේ වෙනකොට ඇතුළත් කරන්න
මෙතර කොළඹට පැමිණි මගින් දුම්රිය ස්ථානවල සිට රාජකාරී ස්ථාන වෙත රැගෙන යාම සඳහා ලංගම බස් රථ යොදවා තිබූ අතර සෞඛ්‍ය උපදෙස් ක්‍රියාත්මක වන්නේද යන්න නිරීක්ෂණය කිරීමට ආරක්ෂකාංශය යොදවා තිබුණා. මේ දෙදෙනෙකු අතර දුර මීටර දෙකේ දුර ස්වභාවය තබා ගැනීම සිටීමේ කටයුතු කරන්න. එමින්ම දුම්රිය සේවයේ ක්‍රියාත්මක නොවන මාර්ගවල රාජ්‍ය හා පෞද්ගලික දෙංශයේ සේවකීන් ලංගම බස් රථ මගින් මෙන්ම ආයතන විසින් සලසා තිබූ රථ වාහන මගින්ද සිය රාජකාරී ස්ථාන වෙත පැමිණියා. මේ අතර ඇතම් ප්‍රදේශවල මගින්ට සිය රාජකාරී ස්ථාන වෙත පැමිණීමට ප්‍රමාණවත් බස් රථ මාර්ගයේ ධාවනය වූයේ නැහැ. අපි උදේ පහමාරින් ඉඳලා ඉන්නේ තාම කොළඹ යන්න බස් එකක් නැහැ තාම. අපි දැන් පැය 3ක් විතර මෙතෙන්දලා ඉන්නවා. කෙසේ වෙතත් බස් රථ 5000ක් පමණ යොදවන බව ලංකා ගමනාගමන මණ්ඩලයේ සභාපති කින්ස්ලි රණවක මහතා ඊයේ ප්‍රකාශ කළා. අවශ්‍ය ප්‍රමාණයටත් වඩා බස් රථ තියෙනවා. මම පෞද්ගලිකව නිරීක්ෂණය කරා මරදාන වගේ දුම්රිය ස්ථානයත් තවත් ස්ථාන කීපයක් බස් රථ මගින් නැති නිසා අපිට ඩිපෝ වලට හරවා යවන්න සිදු වුණා. මොකද ඒ ස්ථාන වලට මගින් පැමිණියේ නැති නිසා රාජකාරී ස්ථාන වෙත ගිය රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකීන් සිය සේවා ස්ථානවලට ඇතුළු වීමේදී සෞඛ්‍ය පුරුදු දැඩි ලෙස අනුගමනය කරනු දක්නට ලැබුණා. අද වෙනකොට කාර්යාල කීපයකම 100ට 100ට වැඩි වෙලාද සමහරවිට 75 100ත් අතර ඒ කියන්නේ 100ට 80ක 85ක වගේ බලාපොරොත්තු වෙච්ච සේවක සංඛ්‍යාව පැමිණලා තිබුණා. දැන් මේ යටතේ අද 11 වෙනිදා අපි පටන් ගත්ත මේ පියවර අපි මේ විදිහටම කරගෙන යනවා මේ සතිය තුල. මේ වයිට්ස් පැතිරීම අඩු වෙලා ඉන්න රෝගීන් සංඛ්‍යාව අඩු වෙලා මේ කටයුතු කරගන්න පුළුවන් වුණොත් අපි ලබන සතිය වෙනකොට මහ ජනතාවට අරින්න පුළුවන් මේ කාර්යාල. එහෙම වුණොත් ඔවුන්ගේ සේවාවන් සපයන අපිටත් සිද්ධ වෙනවා. මේ 100ට 30 ටික ටික වැඩි කරන් 140 වෙන්න පුළුවන් 50 වෙන්න පුළුවන්. ඒ විදිහට අපි ඊගාව සතියේදී ඒක වැඩි කරන්නත් පුළුවන් වේ. අද දිනේදී කොළඹ කොටුව මැනින් වෙළඳපළ විවෘතව තිබුණු අතර වෙළඳුන් බෙන්ම පාරිභෝගිකයන්ද එහි පැමිණ සිටියේ මෙලෙසින්. මේ අතර ලබා දී තිබෙන අවසරය අනුව අද දිනේදී කොණ්ඩා කැපීමේ ස්ථාන රූපලාවන්‍යාගාර ෆාමසි සුපිරි වෙළඳසැල් බෙන්ම සිල්ලර වෙළඳසැල්ට විවෘතව තිබුණා. අද අලුයම පහට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු දිස්ත්‍රික්ක 23 හිද රාජ්‍ය හා පෞද්ගලික අංශයේ අත්‍යවශ්‍ය සේවකීන් සඳහා පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වුණා. નિયમિત සෞඛ්‍ය පුරුදු අනුගමනය කරමින් ඇතැම් ප්‍රදේශවල පොදු ප්‍රවාහන සේවය ක්‍රියාත්මක වූයේ මෙලෙසින්. ඊමේල් කරන්නේ SMS කාවදේ SMS කරන්නේ. ඒකෝ ලැයිස්තුවේ නම නැත්තම් කිසිම කෙනෙක් ගෙනියන්නේ නැහැ. 33 දෙනායි උත්තරම අපිට මෙහෙන් දීලා තියෙන්නේ. මේ 33 දෙනා විතරයි ආසනය වාඩි කරන්නේ. ආසනයක් ඔයාලට හිමි නැහැ. राज्य हा पौद्गलिक अंशे आयतन अद नियमित सौख्य उपदेस्वलट अणु क्रियात्मक वुना මේ අතර අත්‍යවශ්‍ය සේවා නොවන සාමාන්‍ය ජනතාව නගරවලට පැමිණ සිටින ආකාරය දක්නට ලැබුණා. ඇතැම් ස්ථානවලදී එම පිරිස් නැවත හරවා යැවීමට ආරක්ෂකාංශ කටයුතු කරනු ලැබුවා. මේ අතර සෞඛ්‍ය අංශය ලබා දී තිබූ උපදෙස් මායිම් නොකරමින් මගින් රැගෙන ගිය බස් රථ මෙන්ම එලෙස කටයුතු කළ මගින්ද ස්ථාන රසකදී දැක ගන්නට ලැබුණා. ඔක්කොම යන්න බෑ ආවට. මහා අපරාධයක් මේ කරන්නේ රටට. මේක නවත්තලා අපි රටක් විදිහට නැගිටින්න ආදලා වෙලා ආවා. මේම සෙනඟ පටවගෙන ආවිලා මේක බෝ කරලා දැම්ම. ඔබතුම බල කියන්න එපා. ගන්න එපා කොන්න සමත් දැන් කියලා. यार
මේ අතර දඹුල්ල ආර්ථික මධ්‍යස්ථානයේ අද දිනේදී විවෘතව තිබුණු අතර ඊට ඇතුළු වන ස්ථානයේ සමකර තිබූ ජල කරාමවල ජලය තිබුණේ නැහැ. ඇයි? වතුර නැහැ. ඒ තැප්පේ වතුර තිබ්බද? මේ අතර කුඩා ආපන ශාලා ආහාර ලබා දෙන කුඩා පෙට්ටි කඩ සහ රෙස්ටුරන්ට් විවෘත කර පවත්වාගෙන යාමට අවසර ලබා දී නොමැති පසුබිමක අද හැට නගරේ ආපන ශාලා විවෘතව තිබුණා. රජයෙන් කියලා තියෙනවා නේද හොටෙල් ඔක්කොම වහන්න ඕනි කියලා. ආ දැනුවත් නැද්ද මේ පිළිබඳව? එන්නෝච් මහත්තයාගේ හරි කීච් මහත්තයාගේ හරි අවශ්‍යයක් ඇතුවද මේ ඇරලා තියෙන්නේ? හොටෙල් වහන්න කියලා තියෙනවා නේ රජේ. ආ රජයෙන් කියලා තියෙනවා අපි ඇව්වා කොළඹට විතරයි කියලා කීච් මහත්තයා කෝලයක් දීලා ආලා තමයි අපි ආයිත් ඇදින් නීති ඉවත් කරායින් පස්සේ දිවෙන්නේ සියලුම හොටෙල් වහන්න කියලා නේ තියෙන්නේ. පාර්සල් දෙන්න පුළුවන් කියලා කිව්වා. පාර්සල් දෙන්න. ඉතින් මේ මිනිස්සු ඇවිල්ලා ආහාර ගන්නවානේ. එමෙන්ම ගම්පහ දිස්ත්‍රික්කයේට ඇදිරි නීතිය පනවා තිබියදීත් සෞඛ්‍ය ආරක්ෂිත ඇඳුම් පැළඳගෙන ආපන ශාලාවක් විවෘත කර තිබෙන ආකාරය දක්නට ලැබුණා. කෙසේ වෙතත් අද සිය රාජකාරී කටයුතු සඳහා කොළඹට පැමිණි රාජ්‍ය හා පෞද්ගලික අංශයේ සේවකයින් යලි සිය නිවස වෙත පිටව ගියේ මෙලෙසි. එසේ වෙතත් කොළඹ සහ ගම්පහ දිස්ත්‍රික්කවල ඇඳිරි නීතිය තවදුරටත් ක්‍රියාත්මක වෙනවා. අද අලියුම පහට ඇඳිරි නීතිය ලිහිල් කෙරුණු කළුතර පුත්තලම ඇතුළු සෙසු දිස්ත්‍රික්ක 23ට අද රාත්‍රී 8ට යලි ඇඳිරි නීතිය පැනවෙනවා. එම දිස්ත්‍රික්කවල යලි ඇඳිරි නීතිය ඉවත් වන්නේ හෙට අලියුම පහටයි. මේ අතර COVID-19 ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල් වරයාගේ උපදෙස් මත පොලිසිය විසින් පනවනු ලැබූ ඇඳිරි නීතිය නිත්‍යානුකූල බවට ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත්වරයා අද සිය තීන්දුවකින් ප්‍රකාශයට පත් කර තිබෙනවා. ඇඳිරි නීතිය පැනවීම නිත්‍යානුකූල නොවන බවට ඇතැම් පාර්ශ්වව විවිධ මත පළ කළ අතර නීතිපතිවරයාද පසුගියදා පොලිස්පතිවරයා වෙත ලිඛිතව දැනුම් දී තිබුණේ පොලිසියගත් ක්‍රියාමාර්ග සහ පැනවූ ඇඳිරි නීතිය අනුමත කරන බවයි. විවිධ සංවිධාන ඒ වගේම විවිධ පුද්ගලයින් පොලිසිය පනවනු ලබන නිරෝධායන ඇඳිරි නීතිය සම්බන්ධයෙන් විවිධාකාරයේ මත ප්‍රකාශ කළා. මේ නඩු තීන්දුවේ ඉතාම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා මේ ඇඳිරි නීතියට අත්අඩංගුවට ගත්ත පුද්ගලයින් සම්බන්ධව නීතියේ වගන්ති තුනක් යටතේ කටයුතු කරන්න පුළුවන් කියලා. එකක් තමයි නිරෝධායන පනතේ 5 වෙනි වගන්තිය. ඒ වගේම දණ්ඩ නීති සංග්‍රහයේ 264 එනම් නිරෝධායන නියෝගයකට පටහැනිව කටයුතු කිරීම. ඊට අමතරව දණ්ඩ නීති සංග්‍රහයේ 185 වෙනි වගන්තිය රජයේ බලධාරියෙක්ගේ නියෝගයකට පටහැනිව කටයුතු කිරීම. ඉතින් ඒ නිසා ඉදිරියේදී මේ වගන්ති 3 යටතේම අපි නඩු පැවරීමට කටයුතු කරනවා ඇඳිරි නීතිය කඩ කරන ලද පුද්ගලයින්ට විරුද්ධව. මෙරට COVID-19 වෛරස ආසාදිතින් සංඛ්‍යාව 863ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා. ඉන් 429 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්. කෙසේ වෙතත් අද දිනය තුළ කිසිදු රෝගියෙක් වාර්තා වූයේ නැහැ. මේ අතර වෛරසය ආසාදනය වූ තවත් 22 දෙනෙකු සුවවීමත් සමග මෙරට සම්පූර්ණ සුවය ලැබූ පුද්ගලයින්ගේ සංඛ්‍යාව 343ක් දක්වා ඉහළ ගියා. මෙරටින් ඊයේ දිනේදී නව ආසාදිතින් 16 දෙනෙකු හඳුනා ගැනුණා. ඉන් 13 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් වන අතර එක් පුද්ගලයෙකු ඔවුන් සමීපව ඇසුරු කළ අයෙක්. යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් ශවීන්ද්‍ර සිල්වා මහතා පැවසුවේ 2 දෙනෙකු ඩුබයි හිස් සිට මෙරටට පැමිණි පුද්ගලයින් බවයි. ඒ අනුව ඊයේ රාත්‍රියේ 11:55 වන විට මෙරටින් වාර්තා වූ සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 863ක්. වසංගත රෝග විද්‍යාංශයේ නිවේදනය කළේ අද උදෑසන 10:00 අවසන් වූ පැය 24 තුළ සුව වූ රෝගීන් 22 දෙනාත් සමග පූර්ණ සුවය ලැබුවන්ගේ සංඛ්‍යාව 343ක් බවයි. මේ වන විට රෝහල්ගතව ප්‍රතිකාර ලබන රෝගීන් සංඛ්‍යාව 511ක්. අපි කතා කරනවා දෙවෙනි රැල්ල තුන්වෙනි රැල්ල වශයෙන්. එතකොට කතා කරනවා බිඳුව පිළිබඳව. බිඳුව පිළිබඳව නම් අපි එහෙම අපේක්ෂාවක් මේ අවස්ථාවේ අපිට තියන්න අමාරුයි. ඔබ දන්නවා මේ සඳහා එන්නතක් නැහැ. මේ සඳහා ඖෂධයක් නැහැ. ඉතින් එවැනි තත්ත්වයක් තුළ මම හිතන්නේ බිඳුවක් ගැන කතා කිරීම එතරම් ඵලදායී කාරණාවක් නෙමෙයි. වසංගත රෝග විද්‍යාංශයේ පැවසුවේ වෛරසය ආසාදනය වූ පිරිසෙන් 463 දෙනෙකු නාවික හමුදා සමාජිකයින් හා ඔවුන්ගේ ආශ්‍රිතයින් බවයි. ඒ අතරින් 429 දෙනෙකු නාවික හමුදා සමාජිකයින්.
වසංගත රෝග විද්‍යාංශය පැවසුවේ පළමු COVID-19 වැළඳුන් නාවික හමුදා සෙබලා හමු වූ අප්‍රේල් මාස 22 වෙනිදා සිට මේ දක්වා කාලය තුළ හඳුනාගෙන ඇති ආසාදිතයින් සංඛ්‍යාව 555ක් බවයි. මේ වනිට සමාජ ජාලාවල සමහර වෙබ් අඩවල සඳහන් වී තිබෙනවා ශ්‍රී ලංකා නාවික හමුදාව COVID-19 මර්ධන ක්‍රියාවලියෙන් ඉවත් වී තිබෙන බව මේ සම්පූර්ණ අසත්‍යයක්. ශ්‍රී ලංකා නාවික හමුදා විරෝධා රණවිරුවන් යම්කිසි ප්‍රමාණයකට COVID ආසාදනය වුණා. නමුත් නාවික හමුදාව සක්‍රියව තවදුරටත් COVID-19 ශ්‍රී ලංකාවෙන් තුරන් කිරීම සහ පැතිරවීම වැළැක්වීම සඳහා විශාල සේවයක් මේ වන විටත් අද දිනේ වෙනුවටත් තවදුරටත් කරමින් පවතිනවා. මේ අතර ඒ දිනේ තුලදී PCR පරීක්ෂණ 1282ක් සිදු කර තිබෙනවා. අද අහඹු ලෙස තෝරාගත් මාලිගාවත්ත ප්‍රදේශයේ පදිංචි කරුවන් 50 දෙනෙකුගේ PCR පරීක්ෂණය සඳහා අවශ්‍ය ජෛව පටල ලබා ගැනීම සිදු කළේ කොළඹ මහනගර සභාව විසින්. ආරම්භයේදී අපි මෙම මාතෘ හා ළමා සායනය ආශ්‍රිතව ඉන්න ගැබිනි මව්වරුන් පිරිසක් මේ සඳහා තෝරගෙන ඉන්නවා. එතකොට ඒ හරහා අපි බලාපොරොත්තු වෙන්නේ මේ ප්‍රජාවේ මේ අසනීපය COVID-19 පැතිරීමක් තියනවද කියලා බලන්න. මේ අතර නිරෝධායනයේ අවසන් කළ 175 දෙනෙකු ගුවන් හමුදාවට අයත් එරණමඩු නිරෝධායන මධ්‍යස්ථානයෙන් අද උදෑසන නිවෙස් බලා පිටව ගියා. යුද හමුදාව විසින් පත්වාගෙන යන පුණානි නිරෝධායන මධ්‍යස්ථානයෙන් පිටව ගිය ගණන 94ක්. මේ අතර නාවික හමුදාව විසින් පත්වාගෙන යනු ලබන නිපුණ නිරෝධායන මධ්‍යස්ථානයෙන් සිය නිරෝධායන කාල සීමාව අවසන් කළ දස දිනෙකු අද ඉන් පිටව ගියා. මේ අනුව ශ්‍රී ලංකාව තුල ත්‍රිවිධ හමුදා විසින් පවත්වාගෙන ගිය නිරෝධායන මධ්‍යස්ථාන වලින් 7391 දෙනෙකු මේ දක්වා නිරෝධායන වී තම නිවෙස් බලා පිටත් කර යවනු ලැබුවා. ඒ වගේම මේ වන විට නිරෝධායන මධ්‍යස්ථාන 39ක 3805 දෙනෙකු තවදුරටත් නිරෝධායන වෙමින් පවතිනවා. මේ අතර COVID-19 වසංගතයේ පාලනය සහ තුරන් කිරීමේ ක්‍රියාවලියේදී ශ්‍රී ලංකාව නිවැරදි මාවතට පිවිස ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා. රෝගීන් හඳුනා ගැනීම, පරීක්ෂණ කිරීම, හුදකලා කිරීම සහ ප්‍රතිකාර ක්‍රමවේද සාර්ථකව සිදුවන අතර එම ක්‍රියාවලියට ඍජුව සම්බන්ධ වන සෞඛ්‍ය හා අනෙකුත් සේවකයන්ගේ ආරක්ෂාව පිළිබඳ තවදුරටත් ප්‍රමුඛතාව ලබා දිය යුතු වෙනවා. මේ අතර ඇමරිකානු ඩොලර් ලක්ෂ 8ක් වටිනා වෛද්‍ය උපකරණ තොගයක් මෙරටට ප්‍රදානය කිරීමටද ලෝක සෞඛ්‍ය සංවිධානය පියවරගෙන තිබෙනවා. PCR යන්ත්‍ර, රෝහල් උපකරණ සහ වසංගත වේදීන් සිදු කරන ආවේක්ෂණ සඳහා අවශ්‍ය තොරතුරු තාක්ෂණ උපකරණද ඊට ඇතුළත්. නිෂ්පාදිත දිනයේ කවදත් අලුත් වටවල තේ අරගන්න. වටවල තේ ශ්‍රී ලංකාවේ තේ එක. COVID-19 මර්ධනය සඳහා සැලසුම් ඉදිරියට ගෙන යාමේදී පෙර සිදු වූ අතපසු වීම පාඩම් ලෙස හඳුනාගෙන නැවතත් එවැනි දෙයක් සිදු නොවීමට වග බලා ගත යුතු බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා පවසනවා. ඔහු මේ බව සඳහන් කළේ COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සමග පැවති විශේෂ හමුවට එක් වෙමින්. COVID-19 මර්ධනය සඳහා වන ජනාධිපති කාර්ය සාධක බලකායේ නියෝජිතයින් සහ ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අතර විශේෂ හමුවක් අද ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වුණා. සමස්ත දිවයිනේම ආර්ථික ක්‍රියාකාරීත්වයේ අරඹ ඇති පසුබිමක වසංගතය තුළින් සාගතයක් ඇතිවීම වළක්වාලීමට කටයුතු කළ යුතු බවත් සැලසුම් ඉදිරියට ගෙන යාමේදී සිදු වූ ප්‍රධාන අතපසුවීම් දෙක පාඩමක් ලෙසගෙන නැවතත් එවැන්නක් සිදු නොවීමට වග බලා ගත යුතු බවත් එෙහිදී ජනාධිපතිවරයා විසින් පෙන්වා දුන්නා. නාවික හමුදාවෙන් සහ කැසල්වත්ත ප්‍රදේශයෙන් කොරෝනා ආසාදිතයින් වැඩි සංඛ්‍යාවක් බිහි වූයේ කෙසේද යන්න හඳුනාගෙන අදාළ පරීක්ෂණ අඛණ්ඩව සිදු කිරීමේ අවශ්‍යතාව පිළිබඳවත් එහිදී අවධානයට ලක් වුණා. බස් රථ, තිරොද්ද රථ සහ ඉදිකිරීම් වැඩබිම්වලත් මැනින් වෙළඳපළ වැනි ජනතාව බහුලව එක්රැස් වන ස්ථානවලත් පිරිස් අහඹු ලෙස පරීක්ෂණයට ලක් කිරීමේ වැදගත්කම පිළිබඳවත් ජනාධිපතිවරයා මෙහිදී පෙන්වා දුන්නා. මේ අතර පාසල් ආරම්භ කිරීමට පෙර මාධ්‍ය මගින් දරුවන් පුළුල්වම දැනුවත් කළ යුතු බවද මෙහිදී ජනාධිපතිවරයා පෙන්වා දී තිබුණා. එමෙන්ම විදේශයන්හි අධ්‍යාපනය ලබන සහ තාවකාලික විසාලාභී 3297ක පිරිසක් මෙරටට ගෙන්වාගෙන නිරෝධායන මධ්‍යස්ථාන වෙත යොමු කර ඇති බවත් ඔවුන් ගෙන්වා ගැනීම රටට අවදානමක් නොවන අයුරින් සිදු කළ යුතු බවද ජනාධිපතිවරයා දැනුම් දුන්නා. එමෙන්ම නීති විරෝධී මත්පැන් භාවිතය නිසාවෙන් සෞඛ්‍ය ගැටලු බෙන්ම ග්‍රාමීය ජන ජීවිතයට ගැටලු රැසක් පැන නැගී ඇති බැවින් ඒ පිළිබඳවත් මෙහිදී දීර්ඝ වශයෙන් සාකච්ඡාවට ලක් කෙරුණා. මෙම අවස්ථාවට නව සෞඛ්‍ය ලේකම් ලෙස වැඩබාරගත් මේජර් ජෙනරාල් විශේෂඥ වෛද්‍ය සංජීව මුණසිංහ මහතාද එක්ව සිටියා. සති 7කට පසු අද විවෘත කෙරෙන කොටස් වෙළඳපළෙහි දෛනික ගනුදෙනු වෙළඳපොළ විවෘත කොට සුළු වේලාවකින් යලි නවතා දැමුණා. ඒ මිල දර්ශකවල ශීඝ්‍ර පහළ වැටීම හේතුවෙන්
කොවිඩ් වෛරස් ව්‍යාප්තිය නිසා පසුගිය මාර්තු 20 වෙනිදා වසා දැමුණු කොටස් වෙළඳපළ අද යලි විවෘත කෙරුණා. නමුත් එහි සාමාන්‍ය ගනුදෙනු ආරම්භ වූ වහාම ගනුදෙනු අත්හිටුවීමට සිදු වූයේ මිල දර්ශකවල ශීඝ්‍ර පහළ වැටීම හේතුවෙන්. අද S&P SL 20 දර්ශකයේ ඒකක 196.93 කින් පහළ ගිය අතර එය පූර්ව ගනුදෙනු දිනේ වූ මාර්තු 20ට සාපේක්ෂව 10.11 එකක කඩා වැටීමක්. පාසල් නැවත ආරම්භ කිරීම අධ්‍යයන හතරක් යටතේ සිදු කරන බව අධ්‍යාපන මාත්‍ය දල සලහ පෙරම මහතා පවසනවා. පාසල් පටන් ගන්න දිනය සෞඛ්‍ය අංශත් එක්ක සාකච්ඡා කරලා ඉදිරි සතියේදී තීරණය කරන්න පුළුවන් වේවි. රට සාමාන්‍යකරණය වීමේ අවසාන අංකය විදිහට තමයි දරුවෝ පාසලට ගෙන ඒම අපි සිද්ධ කරන්නේ. මේ පියවර හතර යන්නත් අඩු ගානේ මාසෙක කාලයක් යනවා. පටන් ගත්ත දවසේ ඉඳලා ප්‍රමාද වී තිබූ කළුතර දිස්ත්‍රික් කුඩා දරුවන්ගේ ප්‍රතිශක්තිකරණ එන්නත් ලබා දීම අද ඇඳර නීති ඉවත් කිරීමත් සමග දිස්ත්‍රික්කේ පුරා ප්‍රාදේශීය රෝහල්වලදී යලි ආරම්භ කෙරුණා. ජලසා විදුලි බිල්පත් සම්බන්ධයෙන් ජනතාවට සහනයක් ලැබී නොමැති බවට සමග ජනබලවේගයේ කළුතර දිස්ත්‍රික් අපේක්ෂක අජිත් පී පෙරේරා මහතා ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට අද පැමිණිල්ලක් කළා. සහල් තොග සංගවා තබාගත් පිටකොටුව පස්වන හරස් වීදියේ වෙළඳ සැලක් වැටලීමට පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය අද සමත් වුණා. මේ සම්බන්ධව මාලිගාවන්ද මහේස්ත්‍රාත් උසාවියේ නඩු පවන අතර හාල් නැති මිනිසුන්ට රජයේ නිකුත් කරපු පාර්ලිමේන්තුවට හාල් විකුණන්න අපි කටයුතු කරනවා. වෛරස් ව්‍යාප්තිය නිසා අත්හිටුවා තිබුණු ශල්‍යකර්ම සහ සායනික ප්‍රතිකාර සේවා යලි ක්‍රියාත්මක කරන බව බොරැල්ල රිජ්වේ ආරය අලමාරෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය ජී විජේසූරිය මහතා දැනුම් දෙනවා. ඒ සඳහා විශේෂ වැඩපිළිවෙළක් ක්‍රියාත්මක බවයි අධ්‍යක්ෂවරයා පවසන්නේ. සායනෝට විශේෂයෙන් පැමිණෙන රෝගීන් කලින් දුරකථන ඇමතුමක් ලබා දීලා වේලාවත් දිනයක් වෙන් කරගෙන ප්‍රතිකාර ලබා ගන්නවා නම් ඉතාමත්ම පහසු වෙනවා. ඒ වගේම පොරොත්තු ලේකෙන් ඉන්න ශල්‍යකර්ම සඳහා පැමිණෙන රෝගීන් ඔවුන්ට අපි දුරකථන ඇමතුමක් ලබා දෙනවා. ලබා දුන්නට පස්සේ තමයි රෝහලට පැමිණෙන්න ඕන. සායනවට හෝ ශල්‍යකර්මවට පැමිණීමේදී රෝගියා සමග මව හෝ පියා යනාගෙන් එක්කෙනෙක් පමණයි පැමිණෙන්න ඕන. මේ පැමිණීමේදී අනිවාර්යයෙන්ම මුව වැස්සමක් නැත්නම් මාස්කයක් දාගෙන ඉන්න ඕන. බිබිල සිංහපුර පුසල්ලාව මහා අශ්වද්දුම ග්‍රාමයේ අක්කර 25ක එළවලු සහ පළතුරු වගා සඳහා අවශ්‍ය පොහොර ලබා ගත නොහැකිව ගොවීන් දුෂ්කරතාවට පත්ව සිටිනවා. ගොවි ජන සේවක බිබිලකට ගියා. ඊළඟ ගොවි සමිතියෙන් ඉල්ලුවම සුවා. දැන් අපි අයිති බිබිල පදිංචි වුණාට සිංහපුරට ඇහිඳා වෑගමට යන්න කියලා. ඊට පස්සේ මං ගියා වෑගමට. ඊට පස්සේ වෑගමෙන් ගුව රිදීමාලියද්දට යන්න. රිදීමාලියද්ද ගේනවා බිබිලට අයිති කියලා. ඉතින් එක පැත්තකින්වත් නැහැ. මෙතර අනුරාධපුර මහවිලච්ඡේ ප්‍රදේශයේ වට්ටක්කා ගොවින්ටද පොහොර නිසි පරිදි නොලැබීමෙන් ගැටලුකාරී තත්වයකට මුහුණ දී සිටිනවා. රුපියල් 18 පොහොර ගොවි සමිතිය හරහා එවනවා. ගොවි සමිතිය හරහා ආවට රාජ්‍යයේ සභාවේ මන්ත්‍රීතුමියක් ඉන්නවා. මන්ත්‍රීතුමියගේ මහත්තයා ගොවි නියාමකත් එක්ක එකතු වෙලා එයාලගේ හෙංචයියන්ට පොහොර ටික රුපියල් 1000 මිලකට දෙනවා. අනික් මිනිස්සුන්ට පන්ති බෙදියක් ආරම්භ කරලා ඒ කට්ටිය අපිට පොහොර 60ක් නෑ සල්ලි වලට ගන්න. ගොවින්ගේ එම චෝදනාව සම්බන්ධයෙන් අනුරාධපුර දිස්ත්‍රික් ගොවිජන සංවර්ධන නියෝජ්‍ය කොමසාරිස්වරයාගෙන් අප විමසීමක් කළා. ලබන සතිය වෙනකොට මේ පොහොර හේගිය මගහැරේ මොකද මේ පොහොර විශාල ප්‍රමාණයක් ඉල්ලුම් කරන නිසා ඇතිවෙච්ච තත්ත්වයක් මිස දේශපාලුවම නාමවත පොහොර ලබා දීම සම්බන්ධ වෙන චෝදනාවක් විදිහට මම මේක සලකන්නේ නැහැ. ජූනි 20 වෙනිදා මහ මැතිවරණය පැවැත්වීමට මැතිවරණ කොමිසම ගෙන ඇති තීරණය අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨ අධිකරණ හමුවේ ගුණ කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් සලකා බැලීමේදී තමන් මැතිවරණ කොමිසම වෙනුවෙන් පෙනී නොසිටින බව නීතිපතිවරයා අද අධිකරණයට දැනුම් දුන්නා. ඒ නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම ශ්‍රේෂ්ඨාධිකරණයේ ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ අද කැඳ වූ අවස්ථාවේදී ඉදිරි මහ මැතිවරණයේ අපේක්ෂකයන් සඳහා හෙට මනාප අංක ලබා දීමට නියමිත බැවින් ඒ වලක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස පෙත්සම් කරුවන් ඉල්ලා සිටියත් අධිකරණය විසින් එය ප්‍රතික්ෂේප කරනු ලැබුවා. මැතිවරණ කොමිසම විසින් ජූනි මාස 20 වෙනිදා මහ මැතිවරණයේ පැවැත්වීමට ගෙන ඇති තීරණය සහ ජනාධිපතිවරයා විසින් ඉකුත් පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කළ ගැසට් නිවේදනයේ අභියෝගයට ලක් කරමින් ශ්‍රේෂ්ඨාධිකරණයට ගොනු කර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් ගණන 7ක් එමගින් පෙත්සම් කරුවන් ඉල්ලා ඇත්තේ ජුනි මාස 20 වෙනිදා මහ මැතිවරණයේ පැවැත්වීමට කොමිසම ගෙන ඇති තීරණය අනුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි යැයි තීන්දුවක් ලබා දෙන ලෙසත් පෙත්සම් විභාග කර අවසන් වන තුරු මහ මැතිවරණයේ වැළැක්වීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙසයි නීතිඥ චරිත ගුණරත්න මහතා විසින් ගොනු කළ මූලික අයිතිවාසිකම් පෙත්සම අගවිනිසුරු ජයන්ත ජයසූරිය මුරුදු ප්‍රනාන්දු සහ එස් තුරේරාජා යන ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ අද මුල්වරට කැඳවනු ලැබුවා. එහිදී මූලික අයිතිවාසිකම් පෙත්සම් ගොනු කර ඇති සෙසු පෙත්සම්කාර පාර්ශ්ව 6ද අධිකරණයේ හමුවේ පෙනී සිටි අතර අතරමැදි පාර්ශ්ව 8ක්ද මෙම නීතිකෘත්‍යයට මැදිහත් වීමට අධිකරණයෙන් අවසර ඉල්ලා සිටියා. මෙහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි අතිරේක සොලිසිටර් ජෙනරාල් ඉන්දිකා දේවමුනිද සිල්වා මහත්මිය පැවසුවේ පෙත්සම් වල වග උත්තරකරුවෙකු වන මැතිවරණ කොමිසම වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බවයි. කෙසේ වෙතත් මැතිවරණ කොමිසමේ සමාජික මහාචාර්ය රත්නජීවන් හූල් මහතා වෙනුවෙන් පෞද්ගලික නීතිඥවරයෙකු අද අධිකරණයේ හමුවේ පෙනී සිටියා.
මෙහිදී අධිකරණයේ හැම වේ කරුණ දක්වූ නීතිඥ චරිත ගුණරත්න මහතා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිනන් මහතා සඳහන් කළේ හෙට දිනේදී මහමැතිවරණ අපේක්ෂකයින්ට මනාප අංක නිකුත් කිරීමට නියමිත බවයි. එසේ මනාප අංක නිකුත් කළහොත් අපේක්ෂකයින් වීදිවලට බැස ගෙයින් ගෙට ගොස් සිය ප්‍රචාරණ කටයුතු ආරම්භ කිරීමට ඉඩ ඇති බැවින් එමගින් විශාල සෞඛ්‍ය තර්ජනයක් මතුවිය හැකි බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් පැහැදිලි කළා. එබැවින් මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව ගොනු කර ඇති සියලු පෙත් සලකා බලනතුරු අපේක්ෂක අංක නිකුත් කිරීම වළක්වාලීමේ අතුරු නියෝගයක් නිකුත් කරන ලෙස ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්දිරන් මහතා අධිකරණයෙන් ඉල්ලා සිටියා. එෙහිදී අගවිනිස්තුරු ජයන්ත ජයසූරිය මහතා සඳහන් කළේ අනිකුත් පෙත්සම්කරුවන්ගේ සහ වග උත්තරකාර මැතිවරණ කොමිසමේ කරුණු විමසීමකින් තොරව එවැනි අතුරු නියෝගයක් නිකුත් කළ නොහැකි බවයි. එසේම අනිකුත් පෙත්සම් සලකා බැලීමෙන් අනතුරුව අවශ්‍ය වුවහොත් මැතිවරණයේ පැවැත්වීමට එරෙහිව අතුරු නියෝගයක් නිකුත් කරන තුරු මැතිවරණය සම්බන්ධයෙන් සියලු තීරණ ගැනීමේ බලය මැතිවරණ කොමිසම සතු බවද අගවිනිස්තුරු ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කරුණු දක්වූ ජනාධිපති නීතිඥ එම් ඒ සුමන්තිරන් මහතා මෙම පෙත්සම් සියල්ල හදිසි නඩු කටයුත්තක්සේ සලකා කරුණු තහවුරු කිරීමට ආසන්න දිනයක් ලබා දෙන ලෙස ඉල්ලා සිටියා. කරුණු සලකා බැලූ ත්‍රිපුද්ගල ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු මඩුල්ල නියෝග කළේ සියලු පෙත්සම් එළඹෙන 18 සහ 19 යන දෙදින තුල යලි කැඳවන බවයි. එසේම මෙම පෙත්සම් සම්බන්ධයෙන් තවත් අතරමැදි පෙත්සම් තිබේනම් හෙට පස්වරු 3ට පෙර අධික
වේදිකාවලට නගිනවා. මේ දේශපාලන වේදිකාවට නැගලා මේක කරගෙන කරගෙන යනකොට මේ රෝගය පැතිරෙනවා. කවුද ඔකර වග කියන්නේ? අධිකාරු ජනාධිපතිතුමාත් අගමැතිතුමාත් මේ රටේ කොවිඩ් මර්ධනය තාම සාර්ථකව සිදු කරන බව ජනතාව පිළිගන්න අතරේ මේ ආකාරයට හැසිරීම අපි පිළිකුල් සහගතව දකිනවා. අපි කරු ජනාධිපතිතුමාට කියනවා එතුමාට පූර්ණ බලය තියෙනවා ගැසට් එක අවලංගු කරලා පාර්ලිමේන්තුව නැවත කැඳවා. එතකොට එතුමාට පුළුවන් මේ කොවිඩ් වසංගතය තුරන් කිරීමට අවශ්‍ය මුදල් පාර්ලිමේන්තුවේ අනුමත කරගන්න. විපක්ෂයේ ආණ්ඩුවට විශාල සහයෝගයක් දෙන්න කතා කරලා තියෙන මේ අවස්ථාවේ ඒකෙන් ප්‍රයෝජනයක් ගන්නෙ නැතුව ව්‍යවස්ථාව පැත්තකට දාලා කටයුතු කරනවා නම් මේ රට ප්‍රජාතන්ත්‍රවාදී ගමනක නෙමෙයි යන්නේ කියන එක අපි තාමත්ම කනගාටුවෙන් ප්‍රකාශ කරන්න ඕනේ. මේ අවස්ථාවේ මේ මැතිවරණය තියනවද නැද්ද කියලා තීරණය කරන්න හිට දවස. මැතිවරණ කොමිසම එහෙම තීරණය කරන්නේ වෛද්‍ය උපදෙස් මත. මම දන්නේ නැහැ ඇයි විපක්ෂයේ අද බොහොමයක් දෙනෙක් මේ මැතිවරණය කල් දාන්න අධිකරණ ඉදිරියට ඇවිල්ලා උත්සාහ කරන්නේ. විපක්ෂය අර හොරාට ඉස්සෙල්ලා කිහිල් කරන පැනපු අවස්ථාවත් අපිට පේන්න තියෙනවා. COVID-19 වසංගතය පාලනය සඳහා ආණ්ඩුවට අවශ්‍ය සහයෝගය ලබා දෙන බව එක්සත් ජාතික පක්ෂ මහලේකම් අකිල විරාජ් කාර්යවසම් මහතා පවසනවා. මේ අතර යළි ජන ජීවිතයේ යථා තත්ත්වයට පත් කිරීම පිළිබඳව අද පක්ෂ විපක්ෂ දේශපාලන නියෝජිතයන් අදහස් පළ කළා. රටක් තාම කනගාටුදායක ඉරණමකට පත් කරපු දේශපාලන ව්‍යාපාරයක් විදිහට ඒ අය මේ බරපතල වදුර වුවත් තමන්ගේ දේශපාලන වාසිය සඳහා ඔහේ පාවිච්චි කරන්න හදන මිසක එහෙම විධිමත් බුද්ධිමත් මැදිහත් වීමක් සිදු කරන බව පේන්නේ නැහැ. ඒ රජයට තිබුණා ඉස්සර වෙලාම කොරෝනා වෛරස් ආසාදනය අඩුම දිස්ත්‍රික්ක ගණනාවක් තිබ්බා. ඉස්සරලා ඒ දිස්ත්‍රික්ක ටික ක්‍රමක්‍රමයෙන් අරින්න තිබ්බා බලන්න මොකද තත්ත්වය කියලා. අඩුපාඩුවක් වුණොත් හදා ගන්න තිබ්බා. හැබැයි ඒවා මොකවත් කරේ නැහැ. දැන් රටම එකපාරට ඇරියා. මේ වගේ රට විවර කරපුවාම අපි මාස දෙකක් තිස්සේ දුක් විඳපුවා වතුරේ. හරියට ගඟට ඉනි කැපුවා වගේ. අපි මෙම ජාතික උවදුරේදී අද රට බරපතල තැනකට පත් වෙලා තියෙනවා. ජනතාවට ප්‍රශ්නට මුහුණ දෙලා තියෙනවා. මේ ප්‍රශ්නේදී අපි ආණ්ඩුවට සහයෝගය දෙනවා. මේ ප්‍රශ්නේදී අපි බොරදියේ මාළු බාන්න උත්සාහ කරන්නේ නැහැ අනිකුත් පක්ෂ වගේ. ඒ වගේම මේ ඇති වෙලා තියෙන තත්ත්වෙන් ජනතාව මුදව ගන්නත් අවශ්‍ය නායකත්වය එක්සත් ජාතික පක්ෂයෙන් දෙනවා කියන එක මම මේ අවස්ථාවේ කියන්න ඕනේ. මාස දෙකක් රට වැහුවට පස්සේ රටේ කොවිඩ් ආසාදිතයන් ගාන 10 ගුණයටත් වඩා වැඩි ගානකින් වැඩි කරගත්ත එකම රට අපි. රට වහන වෙලාවේ රෝගීන් 68යි හිටියේ. දැන් 800 ගානක් ඉන්නවා. ඉතින් ඒ නිසා මේ කොවිඩ් වසංගතයට ඔය මාධ්‍ය සම්දර්ශන අදාළ නැහැ. ඒ වගේම මේ ආර්ථික අර්බුදයත් ඔය ගෙවතු වගා සම්දර්ශන වලින් ජය ගන්න බෑ. ඒකට ආර්ථික විශේෂඥයින් කැපවෙච්ච දේශමාමකින් අවශ්‍යයි. මරාගෙන මැරෙන ප්‍රහාරය එල්ල කරාට පස්සේ දැන් ඉතින් කරන්න දෙයක් නැහැ. සිද්ධ වෙච්ච දෙයට මක් කරන්නද කියලා hina vivi අහපු විදිය. මේගොල්ලෝ හිටියා නම් කොරෝනා වසංගතය පැතිරෙන්න දීලා දැන් ඉතින් මොනෝ කරන්නද ඇමරිකාවත් අපිට වඩා උඩින් ඉන්නේ කියලා කියයි. බිඳ වැටිච්ච ආර්ථිකේ වට්ටලා දීපු ආර්ථිකේ නැවත නගල පෙන්නන්න ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමන් මහින්ද රාජපක්ෂ අගමැතිතුමන් ඇතුළු අපේ ආණ්ඩුව සූදානම් කයිවාරු වලින් නෙවෙයි රටේ නියම අභිවෘද්ධිය ඇති කිරීම මගින්.
ඉකුතාණ්ඩුවේ අමාත්‍යවරු 19 දිනකට එරෙහිව අල්ලසෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාවට ගුණ කර ඇති පැමිණිලි විභාග නොවීම සම්බන්ධයෙන් ඉදිරියේදී දැඩි පියවර ගැනීමට උවද සූදානම් වන බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්කමගේ මහතා පවසනවා. අදාළ පැමිණිලි විභාග නොවීම පිළිබඳව සොයා බැලීම සඳහා අද කොමිෂන් සභාවට පැමිණි අවස්ථාවේදී ඔහු මේ බව සඳහන් කළා. इकुत यहाँ आंडे अमात्यवरुण विसिन सिदुकर अति दूषण आक्रमिकता संबंधेन श्रीलंका पुदुजन तेरमुने नियोजित विसिन गुणुकर अति पेमिनेली विभाग नवीम पिलिबंदव स्वामेली मठ ओन अद अलसो दूषण चोदना विमर्शन कमीशन सभा वेत पेमिनिया දදාස් දාසේ පෙබරවාරි මාසේ ඉඳලා එක්සත් ජාතික පක්ෂයේ ඇමතිවරු 19 දිනකට විරුද්ධව අල්ලස් දූෂණ කොමිසමට පාර්ලිමේන්තු මන්ත්‍රීවරු පැමිණිලි කරලා දිනවා. ඒ වගේම මේ පැමිණිලි කරපු කිසිවක් අල්ලස් දූෂණ කොමිසමට කැඳවලා තිබෙත් නැහැ. අද අපට උත්තරයක් දුන්නා පසුගිය අධ්‍යක්ෂ ජනරාල්වරයා විසින් මේ සම්බන්ධයෙන් ගෙන ඇති පියවර පිළිබඳ වාර්තාවක් අපිට ඉදිරිපත් කරලා තියෙනවා. මේ වාර්තාවේ තියෙන්නේ රවි කරුණානායක මහත්තයාට එන්න කිව්වා ආවෙ නැහැ. රාජිත මහත්තයාට එන්න කිව්වා ආවෙ නැහැ. තලතාතු කෝරළ මහත්මියගේක නීතිපතිට යවුවා. මේ කිසිම දෙයක් උනේ නැහැ කියලා කියනවා. किसी से मे वार्ता पिलिगण है मे विनकोट मे सीएल परीक्षण नमत्लाध्यक्ष जनरल क्यूवे खडीन मिंग मे वटिकट विरुद्ध वहाम नडुदांड मे विनकोट राजित सेनारत्न महत्या रिशाद बदुद्दीन महात्म्या सीएल नडु परीक्षण अवसा नडुदांड वितर नेत्तंग मेकट विरुद्ध वापट दडि क्रिया मार्ग गंड सिद्ध अभी महापोल शिष्याधार संबंधन सिद्धवेलाधीन वंचावेदी ऋजुअम चौदित बवट पत्करे मलिक समर विक्रम हिटप अमति वरया सह तवत्कंडा यही एक पार्श्व කරුවෙක් මිය ගියා කියලා දැන් මේ සම්පූර්ණ පරීක්ෂණේ අවසන් කරලා තියෙනවා ලිපිගොනුවේ මම හිතන්නේ අපිට මේ පරීක්ෂණ සිදු නොකරන්න බලපෑම් කරපු කණ්ඩායම් කවුද කියන කාරණාවත් දැනගැනීම ඉතාම වැදගත් වෙනවා මේ මැතිවරණ එපා කියලා කියන කට්ටිය තමයි මේ මහා පරිමාණ චෝදනා වලට ලක් වෙලා ඉන්නේ හරි පැහැදිලි පෞගේ ආණ්ඩුව Tamanට එරේ වෙන අල්ලස් දූෂණ චෝදනා වලින් ගැලවීම සඳහා අල්ලස් කොමිසම හදලා මේක සුවාදීන කළෝ කියලා රටේ යන්න බෙර ගැව්වට විමර්ශන නිලධාරීන් නීති නිලධාරීන් ලබා දෙන්නේ නැතුව කොමිසම අඩපණ කරලා කියලා කියන්නේ අපි නෙවෙයි කොමිසමේම අධ්‍යක්ෂ ජෙනරාල්වරයා එතුමා කියන කතාව ඇහුවම අපිට කොමිසම ගැන දුක හිතෙනවා. පුරන්න පුළුවන් ඒ හපන්න බැරි දඩයම් බල්ලෙක් බවට පත් කරලා තියෙන්නේ. මේ නිසා මේ කොමිසම ශක්තිමත් කරන්න ඕන කියලා අපි විශ්වාස කරනවා. එදිනෙදා ඔබේ මුළු සිරුරටම රැකවරණයක්. සුදේශී කොම්බ සබන්. මෙරට ප්‍රවීණ සහ ජනප්‍රිය සිනමා රංගවේදීක වූ තිස්ස විජේ සුරේන්ද්‍ර මහතා අද පස්වරුවේ අභාව ප්‍රාප්ත වුණා. මේ යන විට 71 වෙනි වියෙහි පසු වුණු විජේ සුරේන්ද්‍ර මහතා මහරගම අපේක්ෂා රෝහලේ ප්‍රතිකාර ලැබමින් සිටියා. තවත් දේශපුවත් කිහිපයක් දැන්. සෞඛ්‍ය මත්තන්ෂේ නව ලේකම් මේජර් ජෙනරාල් සංජීව මුණසිංහ මහතා අද සිය දුරේ වැඩ බාර ගත්තා. 1986 දී රුහුණු වෛද්‍ය පීඨයෙන් උපාධිය සම්පූර්ණ කළ ඒ මහතා එම වසරේදීම කපිතාන් වරයෙකු ලෙස ශ්‍රී ලංකා යුද හමුදා වෛද්‍ය බලකායට එක්ව තිබෙනවා. තිස්ස මහරම වීරවිල නවනගරේ එකම පවුලේ මව පියා දියණිය සහ ලේලියට කිසියම් පිරිසක් සිදු කළ ප්‍රහාරයකින් පියා මිය ගොස් තිබෙනවා. තියුණු ආයුධවලින් කළ පහර දෙමින් සෙසු තිදෙනා බරපතල තුවාල ලබා හම්බන්තොට මහරෝහලට ඇතුළත් කෙරුණා. මාතර ගන්දර ප්‍රදේශයේ සිදු කළ වැටලීම් කිහිපයකදී අයිස් මද්‍රව්‍ය කිලෝ 1 ග්‍රෑම් 450ක් සමග සකකරුවන් 5 දිනක අත්අඩංගුවට ගැනීමට ගන්දර පොලිසිය අද සමත් වුණා. प्लास्टिक बोतल अक्तुल बहा संगवातिबू जीव तत्व पवतिन अद्बोम तुनक तंगल रेकव प्रदेश वनलहबकतिबी स्वागनीमट तंगल पोलिस्याद समत्तुना अनुराधपुर पदवीश्रीपुर प्रदेश नव युवलाक सौख्यारक्षित उपदेश अणुव आदर्श मतलस सिय विवाह सिदुकेरतिबेनवा एन तमन्नत इतिरिवु मुदलिन प्रदेश दुगी पौल वेत वियली आहार एतुलु भांड परित्याग किरीमट कटियुतु किरीम विशेषत्वय जपानी प्रमुखतम तींत देन एस्लोन निवसिन कांसाई एस्लोन लेडनति तींत වෛරස් ව්‍යාප්තිය නිසා දෛනික ජීවිතයේ අඩාල වූ ඔබව තනි නොකළ මනුසත් දෙරණ එම ජාතික ක්‍රියාන්විතය අකණ්ඩව ක්‍රියාත්මක කරනවා. අද එහි 47 වන දිනයයි. COVID-19 ව්‍යාප්තිය සහ ඇඳිරි නීති නිසා අසරණ වූ ජනතාවට අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය බෙදා දීමේ වැඩපිළිවෙල මනුසත් දෙරණ සහ ඩයලොග් ආයතනයේ එක්ව ආරම්භ කළා. යනුව දිවයින පුරා විහාරස්ථාන කතෝලික බෙන්ම මුස්ලිම් දේවස්ථාන ළමා සහ වැඩිහිටි නිවාස රැසක් සඳහා වෙලි ආහාර ද්‍රව්‍ය පාර්සල් 57000ක් පමණ මේ වන විට බෙදා හැර තිබෙනවා. මනුසත් දෙරණ මගෙන් සිදු කරනු ලබන මේ සත්කාරය අපි තාමත් මගේ කොට සලකනවා. මා
මනුසත් දරන ප්‍රෝග්‍රෑම් එකට විශේෂයෙන් ඩයලොග් ආයතනය සම්බන්ධ කරගෙන කරගෙන යනවා මේ මහාගු සේවාව අපි ඉතාමත් උසස් ලෙස අගය කරන සේවාවක් මේ අතර මේ දිනවල රාජකාරී නිරත සේවකයන් වෙත ලබා දීම සඳහා හම්බන්තොට ජාත්‍යන්තර වරාය සමාගම විසින් මුඛ ආවරණ කට්ටල මනුසත් දරන වෙත පරිත්‍යාග කෙරුණා එම මුඛ ආවරණ උසස් ගුණාත්මකභාවයකින් යුක්තව නිෂ්පාදනය කළ ඒවා වීම විශේෂත්වයක් අපි මේ පරිත්‍යාගය මනුසත් දරනත් එක්ක එකහුව වෙලා කරන්න මේ කල්පනා කරේ මේ සත්කාරය ඒ අවශ්‍ය කරන ස්ථානවලට හරියට බෙදා දෙන හින්දා මේ අතර පීඩාවට පත් ජනතාව වෙනුවෙන් බෙදා දීම සඳහා මිහින්තලේ ප්‍රාදේශීය ලේකම් කොට්ටාසේ අංක 581 තුලානේ ජනතාව මනුසත් දරන වෙත සහල් තොගයක් පරිත්‍යාග කළා බොහොම සාර්ථකව මේ මානසික සත්කාරය වෙනුවෙන් ඒ සහල් එක්රැස් කිරීමේ කාර්ය අපිට සිද්ධ කර ගන්නට පුළුවන් වුණා පුදුම උද්‍යෝගයකින් මේ වෙනුවෙන් පාරට දුවගෙන අවිලා අපේ වාහනේ නතර කරලා තමයි මේ සියලු පරිත්‍යාගයන් සිද්ධ කළේ මනුසත් දරන මෙම විශේෂ සහන ක්‍රියාන්විතේ ඩයලොග් සමග එක්ව ඉදිරියටත් සිදු කරනවා මනුසත් දරන සියල්ලට ප්‍රථම මිනිස්කම ඒ සමගින් අපගේ ප්‍රධාන ප්‍රවෘත්ති ප්‍රකාශය අදට නිමවටපත් සුබ රාත්‍රියක්